දෙදස් පහළවේ ආණ්ඩු පෙරලියත් එක්ක අපට මතකයි අපේ රජය පෙට්‍රල් රපියල් තිස්තයකින් ඩීසල් රුපියත් දහසයකින් අඩු කරලා එ ජනතාවටේ ප්‍රතිලාබය ලබා දුන්ඩා. අපි මේ ආණ්ඩුවගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ හිතත් පපුුවක් තියෙන මිනිස්සුනම්. මේ වෙලාව මේ ජනත මේ වගේ අසීරු තත්ත්වයක්කද ඉන්න අවස්ථාවකදී. තෙල්මිල වැඩි කරන්නේ කොහොමද. මේකර හරියට අර ගහෙන් වැටිච මිියට ගුණා එන්න වගේ. මම ඉතාම කනගාටයි කියන්න අද ජීවත්වන්න බැරි බට්ටමට පත්වෙලා තියෙනවා. මේක හෙන ගහන අපරාධයක්. මේ වෙලාවේ මේ ජනතාව බලාපොරොත්වෙන්නේ මේ ආණ්ඩුවෙන් සහන ලබා දෙන්න කියලා. රුපයල් පන්දාහා දෘුපියල් දහදා පුළුවන්නන් කරන්න කියලා. රුපයල් පන්දාහා සාධාරණව බෙදන්න කියලා. හැබැයි මුණුවවත්නෙ මේ ආණ්ඩුව කරන්නමකක්ද ආණ්ඩුවට තවත් ආදායම වැඩි කරගන්න. ක ඉතා පැහැදිලිවුම මේ ආණඩුවයෝ මේ මිලගණන්න ඇතුළත බදු මිලගණන් තියෙනවා. මේ බදු ටික අඩුකරලා ජනතාවටඒ සහනේ ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් තමයි තවත් ජනතාවට අමාරුවයි වැටිෙන අවස්ථාවක් විදියට මේ මේ ආණ්ඩුව හිතත් පපුුවක් නැති ආකාරයට. මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැත්තිව ආකාරයට මේ මිලගනන් වැඩි කරලා තියෙනවා. මේක ඉතාමත් නින්දිත. මේ මේක ජනතාව සාප කරන. මේ ආණ්ඩුව පත්තුනේ ජනතාවට සාධාරණය කරනවා කියලා. මේ ආණ්ඩුව පත්වනේ සංවේදී නායකව ඉන්නවා කියලා. මේ ආණ්ඩුව පපෝට ගහලා. ොලො ඉම්බල නතාව වෙනුවෙන් මේ රට රකිනෝ කියල. මේ රටටසාපයක් වෙලා තියෙන්නේ. මේ මේ ආණ්ඩුව මේ ඇමතිවරු මේ අගමැති මේ ජනාජිපතතිවරු මේ රට සාපයක් වෙලත් වෙලාතියන්නේ. මේ රටේ ජනතවල් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න සාහනයක් ලබා දෙන්න කියලා අපි පපක්ෂක් හැටිට කියන.